හිතවත් මිට්ටු මිනිමරු ගෝඨගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න බරපතල විදියට දෝෂාදර්ශනට ලක්වෙච්ච කැබිනට් ඇමතිවරයා තමයි අලි සබ්රි. අපි නිරන්තරයෙන්ම කියපු කතාවක් තමයි අලි සබ්රි කියලා කියන්නේ දේශපාලන වශයෙන් පරිණත පුද්ගලයෙක් නෙමෙයි. ඔහුට මේ තනතුර ලැබෙන්නට බලපාපු එකම හේතුව මිනිමරු ගෝඨගේ නීතිඥා වීම. එම නැත්තම් මිනිමරු ගෝඨ කරපු හැම කුපාඩි තිරසම් වැඩක්ම අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ පවතින යම් යම් නෛතික කාරණා පාවිච්චි කරලා එහෙම නැත්නම් නීතියේ තිබෙන සිදුරු පාවිච්චි කරලා මිනිමරු ගෝඨ බේරගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අලි සබ්රිට මේ තනතුර ලැබුණේ. අනිත් කාරණේ තමයි අලි සබ්රි සහ පැහැදිලිවම විජේදාස රාජපක්ෂ අතර අද ගැටුමක් තියෙනවා. මොකද විජේදාස රාජපක්ෂ මේ යහපාලන ආණ්ඩුවෙන් එකතු වෙලා මිනිමරු ගෝඨට කඩේගේ අධිකරණ ඇමතිකම බලාපොරොත්තු වෙයි. අධිකරණ ඇමතිකම කියලා කියන්නේ අපේ රටේ සෑහෙන මුදලක් හොයන්න පුළුවන් විශාල වශයෙන් අයතා දේවල් වලට සහභාගී වෙලා ආදායම් උපයන්න පුළුවන් තනතුරක්. ඒ නිසා විජේදාස රාජපක්ෂ මේක බලාපොරොත්තු වුණා. අනිත් කාරණේ තමයි අලි සබ්රි කියලා කියන්නේ විජේදාස රාජපක්ෂගෙන් වැඩගෙනගත්තු පුද්ගලෙක්. එහෙම නැත්නම් විජේදාස රාජපක්ෂගේ චේම්බර් එකේ ප්ලේන්ටි ගහපු කෙනෙක්. කෙසේ වෙතත් මිත්‍රවරුනි, මේ නිශ්චිත මොහොත වෙන විට අලි සබ්රි කරගෙන යන සමහර ජාතිවාදී වැඩ සම්බන්ධයෙන් බරපතල චෝදනා හුට එල්ල වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පවතින වසංගතයේදී මේ යන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්තියක් පහුගිය කාලය ආණ්ඩුව ප්‍රකාශයට පත් කරා. ඒක කිසිදු ජාති ආගම් ભેදයකින් තොරව සමස්තයටම බලපවත්වන පරිදි තමයි ක්‍රියාත්මක වුණේ. හැබැයි මේ නිශ්චිත මොහොතේ අලි සබ්රි තමන්ට හිතවත් විවිධ ක්‍රමවේද පාවිච්චි කරමින් අන්තවාදී ආකාරයෙන් කටයුතු කරනවා කියන එක බරපතල විදියට භික්ෂුන් වහන්සේලා චෝදනා කරන්නට පටන් ගත්තා. අනිත් කාරණේ තමයි පහුගිය දවස්වල මාධ්‍ය ඉදිරියේ පවා අලි සබ්රි හැසුරුනේ බජාරකේ චන්ඩියා විදිහට. එහෙම නැත්නම් අලි සබ්රි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් ඉවත් වෙලා මහලුකු චන්ඩියෙක් විදිහට නැත්නම් ගෝඨගේ ළඟම ඉන්න මැරයා විදිහට තමයි කටයුතු කරේ. මේ නිසා බොහෝ මැති ඇමතිවරුත් මොහු සමග අමනාපකම් ඇති කරගත්තා. ඒ විතරක් නෙමෙයි, 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් මිනිමරු ගෝඨ කියපු හැම කුණු කුපාඩි වැඩක්ම ඔහු කරා. අන්න ඒ නිසා ගෝඨ තාමත් මේ අලි සබ්රිට කැමති. හැබැයි මහින්ද මේකට විරුද්ධයි. මොකද මහින්දට දැනෙන දේ තමයි අලි සබ්රි මහින්දවත් 4-5කට ගණන් ගන්න නැහැ කියන කාරණේ. මහින්දට ඉතාමත් හිතවත්ව සිටින නැත්නම් මහින්දට කැත විදිහට කඩේ යන බහුතරයක් ඇමතිවරු වගේම මන්ත්‍රීවරුත් මේ වෙන විට අලි සබ්රි ඉවත් කරලා GLP රිස්මෙන් සනසුලට පත් කරන්න කියන එල්ලීම කරලා තිබෙනවා. ඊට අමතරව තවත් කිහිප දෙනෙක් විජේදාස රාජපක්ෂට මේ තත්ත්වය අරන් දෙන්න උත්සාහ කරමින් සිටිනවා. මේකට බලපාල තිබෙන හේතුව තමයි යහපාලන ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන විශේෂයෙන්ම මිනිමරු ගෝඨත් මරත් ඔහුගේ පවුලත් කරපු හොරකන් තක්කඩිකම් මදාවිකම් අධිකරණ ඉදිරියේ විමර්ශනය කිරීම වැළැක්වේ විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ. ඒ නිසා මේ තනතුර විජේදාස රාජපක්ෂට දී යුතුයි කියලා තවත් පිරිසක් කියනවා. කෙසේ වෙතත් ඉතර සතියේ තීරණාත්මකයි අලි සබ්රිට පැවැත්මක් තියෙනවද නැද්ද කියන එක ඉදිරි සතියේ තීන්දුව වෙනවා. අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරලා වෙන ඇමතිකමක් ලබා දුන්නොත් බාරගන්නවද නැද්ද කියන එක ඔහු කිට්ටු ආරංචි මාර්ග අවසපු වෙලාවේ ඔහු ප්‍රකාශ කරලා තිබෙන්නේ ඔහුට ලැබෙන ඕනෑම දෙයක් ඔහු බාරගන්නවයි කියන කාරණේ. මිට්ටෝරණි දවසින් දවස රට බල්ලට යනවා, බල්ලෝ පාලනයට එනවා. මේක නවත්වන්න පුළුවන් පුද්ගල වෙනසකින් නෙමෙයි, ප්‍රතිපත්තිමය වෙනසකින්. ඒ නිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්, ඒකට නායකත්වය දිය හැකි, ඒ ගැන සැලැස්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මෙතුණි අර්ගලිත ජයග්‍රහණ ක්‍රමදුබ ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.